ආර්ථිකය නැවත යථාවත් කිරීමේ කාර්යභාරයේදී සංචාරක ව්‍යාපාරය ඉතාමත් වැදගත් ස්ථානයක් ගන්නවා. විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමේ මූලික වගකීම පැවරෙන්නේ ආගමන විකල්ම දෙපාර්තමේන්තුවට. මේ සංචාරක ව්‍යාපාරයට ඉතාමත් රුකුලක් දෙන ආකාරයට අපි සංශෝධන එකතු කරලා තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි ඇත්තටම විදේශිකයන් මේ රටට සංචාරය සඳහා පැමිණීමේදී යම් දැනුවත් කිරීමක් සහ පහසුකම් කිරීමක් ඇත්තටම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි ජාත්‍යන්තරව මේ කටයුතු කරන සංවිධානයක් සමග අත්වල් බැඳගෙන ඔහු හා ගිවිසුම් ගත වෙලා ඒ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සම්බන්ධව පහසු කිරීමක් අපි 16 වෙනිදා රෑ මැදම රාත්‍රියේ ඉඳන් ඒ කියන්නේ 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ ආයතනයේ ජොයින්ට් වෙන්චර් එකක් හැටියට ඒකාබද්ධ සංගමයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක GBS Technology Services ඊළඟට IVS Global and VFS Worldwide Holding Limited කියන ආයතනය සමග දැන් ආගමන විකල්ප දෙපාර්තමේන්තුව ගිවිසුම් ගත වෙලා ඔවුන් පහසුකම් සලසන්න හැටියට කටයුතු කරමින් තමයි ශ්‍රී ලංකාවට වීසා ලබා ගැනීමෙන් විදේශ සංචාරකයන් පැමිණීමට අපි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. රටවල් 145ක් ක්‍රියාත්මක වෙන ආයතනයක්. රටවල් 145ම ඔවුන් කාර්යාල පවත්වා ගනිමින් විදේශ රටවල් සඳහා පැමිණෙන සංචාරකයන්ට අත්වැල් සපයමින් ඔව්ව දැනුවත් කරමින් පහසුකම් සපයන ආයතනයක්. කුජලේක් දෙපාර්තමේන්තුවට පැමිණීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එයාට අයිතුම් පත්‍රය මාර්ගගතව දෙපාර්තමේන්තුවට යොමු කරලා ඉවරලා එයාට කිට්ටු ප්‍රාදේශීය ලේකම් කාර්යය අපි දිස්ත්‍රික්කයකට දෙකක් වගේ වෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හඳුනාගෙන තියෙනවා. තෝරගත්ත 51 කුජල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා අපි ඒකට විශේෂ අනුමැතියක් නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කරගෙන මේකට පුළුවන් ද කියන කාරණා මොකද අපේ දෙපාර්තමේන්තුව නිලධාරීන් නොවන නිසා ඒ අයව සම්බන්ධ කරගෙන ඒ අයට පුහුණුවක් දීලා ඒ අය මගින් ඇඟිලි සලකුණු සහ ඡායාරූපය ලබා ගැනීමේ ක්‍රමවේදය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතොර මාර්ගගතව කෙනෙකුට පුළුවන් අයිතුම් පත්‍රය එවන්න, මාර්ගගතව ගෙවීම කරන්න පුළුවන්, මාර්ගගතව ගෙවීම කරන්න බැරි නම් ළඟම තියෙන ලංකා බැංකුවට ගිහිල්ලා ගෙවීම කරන පහසුකමත් හදලා දීලා තියෙනවා. අඩුපාඩු තියෙන අයට ඒ මොහොතෙම පරීක්ෂා කරලා බලලා ඊමේල් මගින් දන්නවා. එහෙම නැත්නම් SMS පණිවිඩයක් මගින් එයාට කියනවා නැවත පද්ධතියට ඇවිල්ලා මෙන්න මේ අඩුපාඩු ඔබගේ තියෙනවා ඒක හදන්න කියලා ඉවරලා.